Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? අද මම හදන්නේ පොල්ටොෆේ. ගොඩ කලකින් තමයි මම පොල්ටොෆේ හදන්න පටන් ගත්තේ. මොකද ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න ඕන නිසාම. ඒ වගේම පොල්ටොෆේ හදද්දී වෙනකර තැඹ මොනවද? ඒ වගේම බේරෙන්නේ කොහොමද කියලාත් බලමු. අපිට ඕන වෙනවා ගාගත්තු පොල්, සීනි, වැනිලා සහ ඔයාලා කැමති පාට. ඉතින් මම මුලින්ම සීනි ටික ග්‍රයින්ඩ් කර ගන්නවා. ඒ වගේම පොල් ටිකත් අපි ග්‍රයින්ඩ් කර ගන්නවා. හොඳට අනිවාර්යෙන් පොල් ටික ග්‍රයින්ඩ් කරලා ගන්න හරියද? එහෙම නැත්නම් හීනියට ගහ ගන්න. හැබැයි ග්‍රයින්ඩ් කරලා ගන්න එකම තමයි හොඳ. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මම කොහොමද මේක මැනගත්තේ කියලා. එක සමාන කෝපයක් ගත්තා. ඉතින් මේ පිරිස කෝපයක් මම පොල් ගත්තේ පිරිසකෝපෙන් තුනක්, සීනි ගත්තෙත් පිරිසකෝපෙන් තුනක්. අර ගොඩක් තද කළන්නේ මේ සාමාන්‍ය විදියට කෝපෙට පුරවලා මම ඒ ටික මැනගත්තා. මොකද හැමෝටම තරහදි නැහැනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට මැනගෙන ගන්න. ඊට පස්සේ මම පොල් ටොෆි එක දාන ට්‍රේ එක ලෑස්ති කරගන්නවා. ඉතින් ඒකේ බටර් ටිකක් ගාලා ඒක පැත්තකින් තියාගන්න. දැන් පොල් ටොෆි හදන භාජනය අරගෙන ඒකට මම ග්‍රයින්ඩ් කරගත්තු පොල් ටිකයි ග්‍රයින්ඩ් කරගත්තු සීනි ටිකයි දාලා හොඳට කවලම් කරගන්නවා. සීනි ටික ටික දාලා කවලම් කරගන්න. ඉතින් මේ ටික කවලම් කරගෙන කවලම් කරගෙන යද්දී පොල් වල තියෙන තෙත ගතිය එළියට ඇවිල්ලා සීනිත් එක්ක කවලම් වෙලා මේක තෙතම තෙත මිශ්‍රණයක් වෙනවා. සීනි පොළවේ හොඳට මික්ස් වෙලා මේ විදියට එනකම්ම ඔයාලා හොඳට කවලම් කරගන්න ඕනි. හරිද? ලිපේ තියාගන්නේ නැතුව. ඔන්න දැන් තමයි අපි ලිපේ තියාගන්න යන්නේ. මම පොල් ටොෆි එක හදන්න ගත්තේ ටිකක් ඝනකම තාච්චියක්. ඉතින් ඒ නිසා අපි පොල් ටොෆි එක ලිපේ තියාගන්න වෙලාව වැඩි වෙනවා. මට ටිකක් වැඩි වෙලාවක් කවලම් කරන්න වුණා. ඒ කියන්නේ සාමාන්‍ය පොල් ටොෆි එක මට හදෙන්නේ විනාඩි 20ක් වගේ ගියා. ඉතින් ඔයාලා ගෑස් ලිපේ හදනවා නම් නන්ස්ටික් පෑන් එකක උනත් පොල් ටොෆි එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඉක්මනින්ම පොල් ටොෆි එක හදලා ගන්න පුළුවන්. මේ පොල් ටොෆි එක විනාඩි 5කට විතර පස්සේ ගොජ ගොජ ගාලා උතුරනවා. ඉතින් මේ වෙලාවේ මම වැනිලා එසන්ස් එකතු කරගන්නවා මේ මෝඩි දෙකක් විතර. ඊට පස්සේ ඔයාලා කැමති පාටකින් බිඳ තුන හතරක් එකතු කරගන්න. එතකොට ලක්ෂණ පාටක් ඔයාලට ගන්න පුළුවන්. දැන් ඉතින් පොල් ටොෆි එක හැදෙනකන් අපිට කවලම් කරන්න තමයි තියෙන්නේ. දිගටම කවලම් කරන්න. පොල් ටොෆි එකේ වතුර ගතිය ටිකක් අඩු වුණාට පස්සේ මම බටර් තෙහෙන්දක් විතර එකතු කරගන්නවා. ඉතින් මේක අවශ්‍යම නැහැ. බටර් දැම්මම අපිට පදම ටිකක් හදාගන්න ලේසි වෙනවා. හැබැයි බටර් දැම්මේ නැහැ කියලා එහෙම ගැටලුවක් වෙන්නෙත් නැහැ. බටර් නැහැ කියලා රසයේ වෙනසක් වෙන්නෙත් නැහැ. ඔන්න මම පදම හරිද කියලා බලන වෙලාව වතුර කෝප්පයක් ළඟ තියාගෙන අත පොඩ්ඩක් තෙමලා චුට්ටක් අරගෙන බෝලයක් හදලා බලන්න හොඳට බෝලේ වගේ හැදෙනවද කියලා. ඔන්න ඒ වෙලාව තමයි හරිම වෙලාව. ඉතින් ඔයාලට වීඩියෝ කරන්න එහෙට මෙහෙට දුවන්න ගිහලා මගේ පොල් ටොෆි එක පිච්චුණා. හරිම ලේසි රෙසිපි එකක් තමයි පොල් ටොෆි කියලා කියන්නේ. හැබැයි ඉතින් වැරදෙන්නත් පුළුවන්. වැරදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔයාලා පදම හැදෙන්න කලින් ලිපෙන් බා ගන්න පුළුවන්. අනිත් එක තමයි වැඩි වෙලාවක් ලිපේ තියාගෙන ඉන්න එක. ඉතින් කලින් බා ගත්තොත් ඔයාලට පොල් ටොෆි එක සෙට් වෙන්නේ නැහැ. මොකද එතකොට දියාරුවට වගේ එනවා, වේලෙන ගතිය නැති වෙනවා. ඉතින් එතකොට ඔයාලට තියෙන ආපහු ලිපේ තියාගෙන කවලම් කරලා ගන්න. වැඩි වෙලාවක් ලිපේ තියාගත්තොත් වෙන්නේ පොල් ටොෆි ටික පොල් කුඩු වගේ වෙනවා. එතකොටත් පොල් ටොෆි සෙට් වෙන්නේ නැහැ. ඉතින් එතකොට තියෙන්නේ ආපහු ලිපේ තියාගෙන වතුර හරි කිරි හරි වේසැඳ දෙකක් විතර දාලා ආපහු කවලම් කරලා පදම සෙට් කරගන්න එක. පොල් ටොෆි ටික ට්‍රේ එකට දාලා රස්නිය පිටම කොටු කපා ගන්න. ඊට පස්සේ පෑ භාගයක් පෑක් වගේ තියලා ඔයාලට පුළුවන් පොල් ටොෆි ටික වෙන් කරලා ගන්න. ඉතින් මේ තියෙන මං හදාගත්තු පොල් ටොෆි ටික හරිම රසයි. අතින් කඩන්න පුළුවන් තරම් ෂෝක් එකට තියෙනවා. ඉතින් මේක කටේ තිබ්බ ගමම දිය වෙලා යනවා. ඒ මොකද අපි පොල් හොඳට ග්‍රයින්ඩ් කරලා ගත්තු නිසා. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න. වැරදුනොත් මොකද කරන්න කියලා දන්න නිසාම බය නැතුව හදන්න, හදලා මටත් කියන්න. ඉතින් මගේ අද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, තවත් මේ වගේ වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගෙන් එනම් පරිස්සමෙන් ඉන්න. Bye.